ඔබට මිනිස් සිත් සතන් අමුණ තිබෙන බුදුදහමේ ශක්තිය සුවපත් කරන පාරමිතාව දරුවට අක්ෂිණ. අද ධර්ම දක්ෂිණාව වෙනුවෙන් ධර්ම දේශනාවට රජම කොට වදාළ ගරු දේශකයන්න් වහන්සේ මොල්සිද දුනාව උයන පාරේ බෝති රාජා රාමහදීපති කොළඹ විශ්වවිද්‍යාලයේ සිංහල අධ්‍යනංශයේ මහාචාර්ය පූජනීය අගලකඩ සිරිසුමන ස්වාමීන්ද්‍රාණන් වහන්සේ අවසරයි ස්වාමීන් වහන්සේ. සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්ඛදං ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස පාපෝති පස්සති භද්‍රං යාව පාපං නපච්ඡති යදා ච පච්ඡති පාපං අත පාපෝ පාපානි පස්සති සිතරත්නේ ගුණ මහිමය හැම ශ්‍රාවකයාගේම සිත් තුළට පැමිණේවා. මේ රාත්‍රියේ ධම්මසන්නත අප්‍රමාණ බුදු ගුණ බලය, දහම් ගුණ බලය, සංඝ ගුණ බලය ඔබේ සිත් සනසාවා, ඔබට සැනසිල්ලගෙන දේවා. එමෙන්ම හොඳින් දහම් අසන්නට අවශ්‍ය වන මානසික පරිසරය උතුම් තෙරුවන්ගේ මහිමයෙන් හැම දිනාටම සැලසේවා කියලා පළමුවෙන්ම ප්‍රාර්ථනා කරන්නට කැමති. මේ මොහොතේ අපි සූදානම් වෙන්නේ සුපුරුදු ලෙසින්ම අද දවසට නියමිතව තිබෙන ධර්ම දක්ෂිණා දහම් දෙසුම ඔබ වෙනුවෙන් දේශනා කරවන්නටයි. ඒ වෙනුවෙන් අද දවසේ දායකත්වයගෙන ක්‍රියා කරනවා යක්කල වීරගුල අංක 14 එක ලිපිනෙහි පදිංචි ඉන්ද්‍රා යටවර මහත්මිය, මලියදේව විද්‍යාලයේ සේවය කළ සරච්චන්ද්‍ර යටවර ආදරණීය සෑමයාට ඇතුළුව මියගිය සියලුම ඥාතීන්ට පින් අනුමෝදන් කිරීම තේමා කරගෙන මේ මොහොතේ මේ දහම් දෙසුමට තම දායකත්වයගෙන ක්‍රියා කරනවා. ඒ ආදරණීය ස්වාමියාණන්ට සරච්චන්ද්‍ර යටවර මහත්මයාණන්ට සාංසාරික වශයෙන් අවශ්‍ය වන ස්වර්ගමෝක්ෂ සම්පත් ප්‍රාර්ථනා කරමින් අප මේ දහම් දෙසුම මෙතැන් සිට දිගහරින්නට සූදානම් වෙන්නේ. සුපුරුදු ලෙස අද දවසේ අපි ඔබට ජාතක පොත් වහන්සේ තුලින් ඉස්මතු කෙරෙන තවත් එක් ධර්ම කතාවක් කතිරංගාර ජාතකයේ වශයෙන් මේ මොහොතේ ඉදිරිපත් කරන්නටයි මා සූදානම් වෙන්නේ. ජාතක පොතේ 40 ජාතක කතාවයි අද මගේ දෙසුමට සහ විමසුමට ලක් වෙන්නේ. මේ කතාව මිත්‍යා දෘෂ්ටිය පිළිබඳව, සම්මා දෘෂ්ටිය පිළිබඳව, ශ්‍රද්ධාව පිළිබඳව, දානීය පිළිබඳව, ඒ වගේම නිර්ර්ථක කතා ඇතිකර සිදු කරගන්නා වූ අවකාරකම් පිළිබඳව මේ වගේ කාරණා රාශිය අද දවසේ මේ කතා පුවත ඔස්සේ ඔබ වෙත රැගෙන එන්නට මා බලාපොරොත්තු වෙනවා. ඔබ තුළ අපූර්ව ලෙස ගොඩනැගී තිබෙන ඒ උතුම් ගුණධම් දානය, ශ්‍රද්ධාව වගේ ගුණධර්මවල තියෙන ශ්‍රේෂ්ඨත්වය
තවදුරටත් ඉස්මතු කරවමින් ඒවා වගා දිගා කර ගැනීමේ වමනාව වැදගත්කම මේ ධර්ම දේශනාව සමග ඔබට ඉදිරිපත් කරන්න විමසා බලන්නට මා අපේක්ෂා කරනවා. එබැවින් මේ කතාවේදී අපි අද දවසට අද සමාජයේට නූතන සමාජයේට ගත හැකි අපමණ උපදේශ අපමණ ධර්මතා මේ මොහොතේ මා ගෙනහැර පාමින් මේ දෙසුම ගොඩනගන්නට කල්පනා කරන්නේ. විශේෂයෙන් ජාතක පොතේන මේ කදිරංගහර ජාතකය වර්තමාන කතාව තරමක දිගු කතා පුවතක් හැටියට විකාශනය වෙන අතරේ අතීත කතාව ඒ තරම් දීර්ඝ නොවන වර්තමාන කතාව කුළු ගන්වන්නට හේතු වෙන කතා පුවතක් හැටියටයි පෙනෙන්නේ. වෙනත් ජාතක කතාවලදී අපි බොහෝ වෙලාවට දකින්නේ ඉතාම හකුළුවාලු වර්තමාන සිදුවීමක්. බුදුරජාණන් වහන්සේට අතීත කතාව ඉස්මතු කරලීම සඳහා හේතු වෙන ආකාරය තමයි අපි හුඟක් වෙලාවට දකින්නේ. මේ කතාව ඊට වඩා වෙනස් අයුරකින් දකින්න පුළුවන් කතා වස්තුවක්. එහිදී හරියට අතීත කතාව වගේ දිග සිදුවීම් මාලාවක් වර්තමාන කතාව තුළ අපිට දකින්න පුළුවන්. විතක කියවාගෙන යනකොට අපිට හිතෙන්නේ මේ අතීත කතාවම නේද කියලා හිතෙනවා. ඒ වගේ සිදුවීම් කිහිපයක්ම වර්තමාන කතාව තුළ සාකච්ඡා කරනවා. අපි කල් වේලා නොයවාම අද දවසේ මුළු කාලයම ජාතක කතාව වෙනුවෙන් කාලය යොදවන්නටයි මම බලාපොරොත්තු වෙන්නේ. අවසානයේ මෙහි එන විග්‍රහය සාකච්ඡාව විචාරය ගොඩනගන්නට මා අපේක්ෂා කරනවා. ජාතක කතා කරුවා කතාව පෙළගස්වන්නේ මෙලෙසින්. සමාරම්භය සුපුරුදු ලෙසම එක් සමයේ තවද එක් සමයේ මෛත්‍රී නැමැති ඡලයෙන් නිමවන ලද කෝපාක්ලි ඇති තිලෝගුරු පුත්‍රජානන් වහන්සේ දෙව්රම් විහෙර වැඩවසනසේ අනේ පිඬුස් මහසිතානන් අරබයා මේ ජාතකයේ වදාළසේක. කතා ආකෘතියෙහි පළමුවෙන්ම අපට හමුවන්නේ කවුරුන් අරබයා මේ කතාව සාකච්ඡා කරනවාද යන්න. ඒ අනුව කතිරංගහර නම් වූ 40 වෙනි ජාතක කතාව දිගහැරෙන්නේ අනේ පිඬුසිතුමා නන් අරබයා එතුමා මුල් කරගෙන ගොඩනැගෙන කතා වස්තුවක්. අනේපිඬු මහසිතානු විහාරයේම උදෙසා සූ 50 කලක් දන සර්වඥ ශාසනයේ විසුරුවා රත්නත්‍රෙහි සරණ හැර අන් තැනෙක්කි රත්න සංඥාවක් නූපදවා සර්වඥන් වහන්සේ දෙව්රම් විහෙර වසන කල්ලි දවසක් පාසා තුන් විටකම උපස්ථානයට යන්නා විය. උදෑසනම එක්වරක යෙති දවල්පත් අනුභව කොට ඉක්බිති එක් වරක් යෙති තවත් වේලෙහි එක් වරෙක් යෙති තවත් අතරතුරෙහි උපස්ථානයට යෙති. මම හිතන්නේ අපි වටහා ගත යුතු චරිතයක්. මහෝපාසක තුමන් බුදුහිමියන්ගේ මහා උපාසක තුමන් තමයි අනේ පිඬුසිතානන් සූ 50 කලක් 54 කෝටියක් කහවණු වැය කරලා බුදුරජාණන් වහන්සේගේ ශාසනය ස්ථාපිත කරන්නට විශාල ආරාමයක් ඉදි කරලා දුන්නු මහා උපාසික තුමන්. දෙවනුව අතකරුවා කියන්නේ සර්වඥ ශාසනයේ විසිරුවා රත්නත්‍රයේ සරණ හැර අනේපිඬු සිටුතුමාට තිබුණා ශ්‍රද්ධාවක්. ඒ ශ්‍රද්ධාව අචල ශ්‍රද්ධාවක්. බෞද්ධයෙකුගේ ශ්‍රද්ධාව කවර ආකාර වේදද යන්න අපට පෙන්වන්න පුළුවන් හොඳම ගිහියා අනේපිඬු සිටුතුමන් බුදු සමයෙන් බුද්ධ කාලයෙන්. හේතුව සැබෑ බෞද්ධයා තුළ පිහිටිය යුතු ශ්‍රද්ධාවේ ස්වභාවය අචල ශ්‍රද්ධාවක්. අචල ශ්‍රද්ධාව යනු නොපින්දෙන ශ්‍රද්ධාවක්, නොකැඩෙන ශ්‍රද්ධාවක්. වරින් වර තැනින් තැන පුජ්‍යලයාගෙන් පුජ්‍යලයාට
එක් එක් කාල වකවානුවෙන් කාල වකවානුවට වෙනස් වෙන ශ්‍රද්ධාවක් තියෙන බෑ. හොඳ බොදුණුවෙකුට තෙරුවන් සරණ ගිය බෞද්ධයාගේ ශ්‍රද්ධාව අචල ශ්‍රද්ධාව. ඒ අචල ශ්‍රද්ධාව ඇති කෙනාට තමයි මේ බුදු සමයේ ලැබිය හැකි උතුම් ප්‍රතිඵල මාර්ගඵල ඒවා හොඳින් ලබන්නට පුළුවන්කම ලැබෙන්නේ එවැනි කෙනෙකුට. එතකොට ඔන්න බලන්න සූපනස් කෙලක් ධනෙ වියදම් කළා, ශාසනයට අපූර්ව අනුග්‍රහයක් කළා, රත්නත්‍රයේ කෙරෙහි අචල ශ්‍රද්ධාවක් තිබුණා, ඒක නොබිදෙන නොකඩෙන ශ්‍රද්ධාවක්. ඒ නිසාම ඔය බුද්ධ කාලේ අප්‍රමාණ සරණ යන්න පුළුවන්. තවත් බොහෝ ආගමික අංශ ආගමික ශාස්ත්‍රවරු මායා කරුවන් විදියට මිනිසුන් මුලා කරන ආකාරයෙන් බිහි වෙලා තිබුණු අයරු අපිට මේ දේශනාවන් කියවනකොට පේනවා. දැන් අද දවසේ මේ අචල ශ්‍රද්ධාව කලාතුරකින් කෙනෙකුට තමයි පිළිතලා තියෙන්නේ. ඒ නිසා අද වැනි යුගයක බුද්ධ කාලීන සමාජ පසුබිමේ තිබුණු ආගම්තික යම්කිසි සමාජයක තිබුණා නම් අද වගේ දවසක එක බෞද්ධයෙක් හොයාගන්න හම්බෙන්නේ නැහැ. එක බෞද්ධයෙක් හොයාගන්න හම්බෙන්නේ නැහැ. හේතුව අද බෞද්ධයා යනු අචල ශ්‍රද්ධාව නොමැති වීම නිසාම දක්ෂින දක්ෂින දේ සරණ යන අනුගමනය කරන ස්වභාවයක්. අපි දැක්කා අන්තර්ජාලයේහි ස්වාමීන් වහන්සේලාම පිරිසක් නමින් අරණ්‍යයකින් බිහිවෙලා මේ බුදුරජාණන් වහන්සේගේ ධර්මය විකෘති කරන අදහස් මාලාවක් ඉදිරිපත් කරලා මිනිස්සු මුලා කරලා ධම්මල ඉන්න උපාසක බවතුන්ගේ ශ්‍රද්ධාව වනසලා එහෙම වැඩ කරන කණ්ඩායම මේ ශාසනය තුළින්ම බිහිවෙලා තියෙන ආකාරය අපි දැක්කා. ඒ නිසා අන්‍යාන්‍ය ආගම් නෙවෙයි මේ ශාසනය ඇතුළෙම තියෙන බුදුහාමුදුරුව ලංකාවේ ඉපදුනාය කියන මෝඩ ඇදහිල්ල. ඒකට අපි කියන්නේ මෝඩ ඇදහිල්ල. ඒ තරම් මෝඩකමක් කවුරු හරි කෙනෙකුට තාව තියනවාද? එහෙම කියන්න පුළුවන්ද? එතකොට දෙව්දත් කොහෙද හිටියේ? බිම්බිසාර රජුරෝ කොහෙද හිටියේ? එතකොට අවශේෂ චරිත කොහෙද හිටියේ? අපිට මේ එක තැනක් දෙකක් හොයාගෙන අපේ භූමියට අභිමානය ගේන්න බුදුහාමුදුරුවොත් මේක ඉපදුනාය කියලා කියාගන්නවට වඩා බුදුරජාණන් වහන්සේගේ සැබෑ ඉතිහාසයේ ඓතිහාසිකත්වය තාම හොඳින් තාම මනවින් පේන්න තිබියදී මේවා ගැන කල්පනා කරන්නේ නැතුව මෙවැනි මිත්‍යා අදහස් පළ කරනකොට ඒව සරණ යන මෝඩ මිනිස්සුත් අපේ සමාජයේ ඉන්නවා. එතකොට අපිට එකක් දෙකක් ඇවිල්ලානේ බුද්ධ කාලේ වගේ සිය ගණනක් ආගමික දෘෂ්ටීන් අද තිබුණා නම් ඔක්කොම බෞද්ධයෝ ඒ දේවල් සරණ ගිහිල්ලා මොකක්ද හරි කියලා හොයාගන්න බැරි වෙලා මහා විශාල පරිහානියකට පිරිහීමකට බෞද්ධ සමාජයේ පත් වෙන්න ඉඩ තිබුණා. මේ සියල්ලේම මූලික පදනම ශ්‍රද්ධාවයි. ඒ නිසා ජාතක කතා කරුවා අචල ශ්‍රද්ධාවක් ගැන කියන්නේ අනේ පිටු සිටුමාගේ. ඒ නිසා කවදාවත් වෙනත් ඇදහිල්ලකට ගියේ නැහැ. අන්තැනෙක්කි රත්න සංඥාවක් නූපදවා. අන්තැනෙක්කි රත්න සංඥාවක් රත්නත්‍රය බුද්ධ ධම්ම සංඝ කියන රත්නත්‍රය හැර වෙනත් රත්නයක් අනේ පිටු සිටුමාට තිබුණේ නැහැ. ඊළඟට අනේ පිටු සිටුමාගේ ශ්‍රද්ධාවේ ස්වභාවය තමයි පින්වත්නි දවසකට තුන් විටක් ආරාමයට ගියා. උදෑසනම එක්වරක්, දහවල් බත් අනුභව කොට තවවරක්, සන්ධ්‍යා භාගෙ තවත් වරක්. අපේ ශ්‍රාවකයන්ට කියන්නේ නැහැ මෙහෙම වෙන්න කියලා. අට අප ජීවත් වෙන මේ සංකීර්ණ සමාජ වටපිටාව ඇතුලේ හැම දෙයක්ම සංකීර්ණ වෙච්ච, අවුල් වෙච්ච, අන්තෝජතා බහිජතා වෙච්ච වටපිටාවක් ඇතුලේ අඩුම වශයෙන් පෝය දවසටවත් පන්සලට ඒ ගන්න බැරි තරම් මිනිස්සු අවුලෙන් අවුලට ගිහිල්ලා පෝය දවසේවත්
පුරපසළොස්වක පොය දවස බෞද්ධයාගේ නිමාඩු උරුමය එක වෙන කාටවත් උරුමයක් හැටියට ලැබුණ එකක් නෙමෙයි අපේ බෞද්ධයාගේ උරුමය. ඔක කොච්චර අමාරුවෙන් 1960 දශකයේ අපි ඔය පොහොය නිවාඩු අපිට නැති වෙලා ගිය පොහොය නිවාඩු නැවත උරුම කරගත්තා. ඉතින් ඉස්සෙල්ලා අපිට එහෙම පොහොය දවසක් තිබුණ නිසා පොහොය නිවාඩුවක් තිබුණා. අපි පොහොය නිවාඩුවක් උරුම කරගෙන ඒ පොහොය දවස ආගමික වැඩසටහන් වලට වෙන් කරගෙන බොහොම වටිනා ආගමික ජීවිතයක් ගත කරන්නට මඟ පෙන්වුවා. එහෙම මඟ පෙන්වන මේ කාලයේ අපිට ඉඳ නැ නේද පන්සලට විහාරයකට පොහොය දවසක දවසක් අපි ටියුෂන් එකට කැප කළ දරුවෙක් එක්ක වැඩි දෙනෙක් අපේ රටේ බලන්න. එදාට දරුවෙක් අරගෙන පෞද්ගලික පන්තියකට යනවා. එහෙම නැත්නම් විනෝද ගමනක් යනවා. ඒ වගේ දේවල් වලට තමයි එදා දවසක් කැප කරන්නේ. මේ ආධ්‍යාත්මික සෝය කියන එක හොයන්නේ. අනුගාමික නිධානයක් හොයන්නේ. එහෙම දවසක් කැප කරන්නට කල්පනා කරන්නේ බොහොම අඩුවෙන්. හදයි බලන්න අනේ පින්න සිටුමා දවසට තෙවරක්ම පන්සලට ගියා. ජාතක කතා කරුවා. ආයේ ගියපු ආකාරයේ බොහොම ලස්සනට කියනවා. අනේ පින්න සිටු මහසිතානෝ කුමක් අරගෙන අවුදෝ හෝයි සාමණේරයන් වහන්සේ හා ලදරු භික්ෂුන් වහන්සේ මාගේ අත බලන තේකේ දැයි කියා. සිස්සු අතින් එක දවසකුත් නොගිය විරුය. හරිම ලස්සන අදහසක්. අනේ පින්න සිටුමා එනකොට පුංචි සාමණේරයන් වහන්සේලා එතකොට කොච්චර මේ දෙවුරම් බීරේ ඉන්නේ නැද්ද? අනේ පින්න සිටුමා එනකම් මුර කරගෙන ඉන්නවලු ගිහිල්ලා අත්තිකේ මොනවද තියෙන්නේ කියලා බැලුවලු. කොච්චර ලස්සනද? පුංචි සාමණේරයන් වහන්සේලාගේ ළමා කම එතන කොයිතරම් අපූර්වවට නිරූපණය වෙනවද කියලා බලන්න. ඊට පස්සේ ඒ නිසා කිසිම දවසක අත්තික හිස් කරගෙන ගියේ නැහැ. අද අපේ සදහවතුන්ටත් ඒක වටිනවා. පන්සලක පුංචි සාමණේරයන් වහන්සේ කෙනෙක් ඉන්නවනම් උන්වහන්සේලාට අනවශ්‍ය දේවල් සමහරට අරගෙන ගිහින් දෙන්නේ නැතුව අවශ්‍ය දෙයක් පුංචි දෙයක් මොනවා හරි අරගෙන උන්වහන්සේලා බලන්න යනවනම් ඇත්තටම උන්වහන්සේලා මේ ශාසනයේ සෞන්දර්යයටත් රැඳෙන්න කල්පනා කරනවා. මොකද අපිට gedara වගේම අපිව බලාගන්න අපේ දුක සැප හොයන අපේ සායක පිරිසක් අපිට ඉන්නවා කියන හැඟීම ඇති වෙනවා. දැන් අද අපේ අචල ශ්‍රද්ධාවක් නැතිකමේ අඩුපාඩුව එවැනි දේවල් කල්පනා කරන්නේ නැහැ. හැබැයි පුංචි සාමණේරයන් වහන්සේ කෙනෙකුගේ අඩුපාඩුවක් හොයන්න නම් අපේ සදහවතුන් සැදී පැහැදී සිටිනවා. සිවුර හරියට පෙරලා පෙරවලාද? ඉස හරියට මුඩු කරලාද? එහෙම නැත්නම් යන ගමන බිමන හරියද? පාවිච්චි කරන සිවුර පැහැය හොඳද? බෑග් එක හරියද? උඩේ තියෙනවද? කතා කරන විදිය හොඳද? කතා කරන්නේ කවුරු එක්කද? ඕගේ දේවල් හොයන්නට, ඒවට ඇඟිලි ගසන්නට, විවේචනය කරන්නට අප්‍රමාණ බොහෝ දෙනා සැදී පැහැදී සිටිනවා. හැබැයි කවදාවත් අනේ පින්ද සිටුතුමා එසේ කළේ නැහැ. එතුමා පුංචි දරුවෝ ටිකක් තමන්ගේ නෑදෑ දරුවෝ ටිකක් හොයාගෙන යනවා වගේ තමයි පන්සලට ගියේ. උදෑසන යෙත් නම් කැඳ අවුලුපත් යෙත් ගෙන්වාගෙන යති. බලන්න උදේට කැඳ හරි අවුලුපත් මොනව හරි කැවිලි පෙවිලි ටිකක් අරගෙන යනවා. වළඳ අන්තියේ යෙත් නම් ගිතෙල් මී උක්සකුරු දහවල් කාලේ දානේ වළඳ අවසන වෙලාවට ගිතෙල් ඒ කාලේ තිබුණු හොඳම ආහාර රස ආහාර පෝෂණීය ආහාර උක්සකුරු ආදිය ගෙන්වාගෙන යති. සමස් වේලෙහි යත්නම් සුවඳ මල්හා සිවුරු පිළි ආදිය හවස යනවනම් සුවඳ මල්
සුවඳ කූරු, ඒ වගේම මල් ටිකක්, ඒ වගේම සිවුරක්, නාන කඩයක්, අඳන කඩයක්, ඒ වගේ දේවල් අරගෙන ගියා. මෙසේ දවසක් පාසා කරන්නා වූ වස්තු පරිත්‍යාගයේ ප්‍රමාණයක් නැත්තේ. එතුමා මහා ධනවතෙකු හැටියට එතුමාට මේ කාර්ය කරන්න තිබුණා. අපේ අද නූතන සදහවතුනට ඒ තරම් ධන දාන්නේ නැහැ. තමන්ගේ ගෙවල් දොරවල් බලා තියාගන්න, නඩත්තු කරගන්න, දූ දරුවන්ට වියදම් කරන්න, පන්ති වලට සල්ලි ගෙවන්න, ඒ වගේ අපි දන්නවා. ශාල මුදල් වැය කරන්න සිද්ධ වෙලා තියෙනවා. නමුත් අතපු වශයෙන් මාසයකට දවසක් කොහොය දවසකටවත් ඇවිල්ලා පන්සලේ ස්වාමින් වහන්සේලාගේ දුක සැප සොයා යනවා නම් ඒකත් මේ ශාසනයේ ආරක්ෂා වෙන්න, රැඳෙන්න, ජීවය දෙන්න කොච්චර හේතුවක් වෙනවාදයි කල්පනා කර බලන්න. ඊට පස්සේ ජාතක කතා කරුවා කියනවා වෙළඳාම් කරන්නා වූ බොහෝ දිනකේ සිතානන්ත පත්ලා අටලොස් කලක් වස්තු ගන්තර නිධාන කොට තබන ලද්දේ ඥාත තමන්ගේ ව්‍යාපාර කරන අය අවශ්‍ය ධන සම්පත් දෙනවා. ඒ වගේම ඒ සිතානන්ගේ ගෙය 500ක් භික්ෂු සංඝයා වහන්සේට සතර මන් සන්ධියක කරන ලද පොකුණක් හා සමාන වන්නේය. ඊළඟට එතුම පන්සලට එනකොට එහෙම කරනා වගේම නිරන්තරයෙන් තමන්ගේ නිවස හරියට භික්ෂු සංඝයාට සතර මන් සන්ධියක කරන ලද පොකුණක් වගේ. ඒ කියන්නේ පාරවල් හතරෙන් කොයි පාරෙන් ආවත් ඒ පොකුණෙන් නාකියාගෙන යන්න පුළුවන් වගේ මේ භික්ෂුන් වහන්සේලාට 500ක් හැම දවසකටම දානමාන ආදිය පූජා කරන්න සැදී පැහැදී සිටියා. සියලු භික්ෂුන් වහන්සේ මෞපිය තනතුරෙහි පිහිටියෝය. ඒ හැම හාමුදුරු කෙනෙකුටම අම්මා තාත්තා වගේ අනේ පිඬුසිටුමා ඒ තමන්ගේ කටයුතු සිද්ධ වුණේ. ඒ සිතානන්ගේ සතරවෙනි දොරටුවෙහි එක් මිත්‍යා දෘෂ්ටි දෙව්දුවක් වසවන්නේය. බලන්න සත් මහල් ප්‍රාසාදයක තමයි අනේ පිඬුසිටුමානන් වාසය කළේ. එහි සතරවෙනි දොරටුවේ දොරටු හතක් තියෙනවා. මේ ප්‍රාසාද හතට නගින්න එයින් සතරවෙනි දොරටුවේ මිත්‍යා දෘෂ්ටි දෙව්දුවක් අරගෙන ඉන්නවා. එතකොට බලන්න සමහර විමාන බවට පත් කරගන්නවා සමහර දෙවි දේවතාවු. සමහර දෙවි දේවතාවුන් මනුෂ්‍ය ලෝකේ විමාන හදා ගන්නවා. පුණ්‍යවන්තයන්ගේ විමාන තමන්ගේ විමාන බවට පත් කරගෙන ඒව අරක් ගන්නවා. ඒ වගේම ওই වෘක්ෂවල ඒවාට අරක්ගෙන සිටිනවා. අපේ බෝධිද්‍රුමයානන් වහන්සේලා ළඟ අපමණ දිවි දේවතාවුන් විමාන බවට පත් කරගෙන සිටිනවා අය කියලා අදහසක් අපිට තියෙනවා. ඒ වගේ මේ සිටුතුමාගේ සත්මහල් ප්‍රාසාදයේ දොරටු හතින් එකක හතරවෙනි දොරටුව සිටුතුවක් මිත්‍යා දෘෂ්ටි දෙවඟන වාසය කරනවා. දෙවඟන උනත් මිත්‍යා දෘෂ්ටි වෙලා අනේක තමයි පින්වත්නි මෙතන තියෙන ගැටලුව. දෙවඟන කොහොමද මිත්‍යා දෘෂ්ටි ගන්නෙ? දෙවඟන වීමට පින් තිබුණු ඈ පෙරතල අකුසල කර්මයකින් මිත්‍යා දෘෂ්ටි දෙව්දුවක් බවටයි පත් වුනේ. ඇගේ මිත්‍යා දෘෂ්ටි කුමක්දයි බලන්න. සර්වඥන් වහන්සේ සිතානන්ගේ ගෙත වදනා කල්හිත්, පිටතට වදනා කල්හිත් සමාගේ විමන සිටිනට අසමර්ථව දරුවන් වඩාගෙන බැස බිම සිටිනීය. ඔන්න දිව්‍ය දෙව්දුවට සිද්ධ වෙච්ච කරදරයක් වගේ. මොකද බුදුරජාණන් වහන්සේ මේ අනේපිඬු සිටුගේ විමානයට වඩිනකොට, ඒ මැදුරට වඩිනකොට දෙව්දුවට ඉහළ මාලයක ඉන්න බෑ. ඒක බුද්ධ බලය, ඒක බුද්ධ මහිමය. ඒ නිසා ඒ දෙව්දුව හැම වෙලේම දරුවන් සමග බිමට බහිනවා.
ආයි බුදු අසූමහ සව්වන් වහන්සේ හා අවශේෂ ඉස්සවිරයන් වහන්සේ වදනා කල්ලි බුදුහාමුදුරු විතරක් නෙවෙයි අසූමහ ශ්‍රාවකයන්ගෙන් කවුරු හරි කෙනෙක් හරි ඒ වගේම අවශේෂ සංඝයා අනිත් සංඝයා ඒ බහින කොටත් මේ දෙව්දුවට මොකද වෙන්නේ බිමට බහින්න සිද්ධ වෙනවා ඕතමෝ මෙසේ සිටුවාය ශ්‍රමණ බවත් ගෞතම ආනන් වහන්සේ ශ්‍රාවකයන් වහන්සේ මේ ගෙත වදනා කල්ලිත් නික්මන කල්ලිත් මට සැපේක් නැත ඒක දෙව්දුවට ලොකු කරදරයක් වුණා ඒක දුකක් වුණා සැපයක් නැති වුණා කියන්නේ ඊට පස්සේ මෙයා මොකද කරන්නේ එක් දවසක් සිතානන්ගේ සියලු කාර්යයේ නියුක්ත පුරුෂයා ඕනම වැනි සිටුවරයෙකුගේ අද වුණ මහා ධනවත් කෙනෙකුට ඕනම කෙනෙකුට විශ්වාසවන්ත ලේකම් කෙනෙක් ඉන්නවනේ දැන් අපේ නැති ඇමතිවරුන්ට රජයෙන් නිල වශයෙන් ලේකම් කෙනෙක් ලැබුණත් සම්බන්ධීකරණ ලේකම් කියලා හරි පෞද්ගලික ලේකම් කෙනෙක් පත් කරගන්නවනේ උගා කාලවට ඇමතිවරයාගේ පෞද්ගලික ලේකම් ඔහුගේ බිරිඳයි මම හිතන්නේ ඒක තමයි අපේ දේශපාලනය හැම තැනදීම බිරිඳ තමයි පෞද්ගලික ලේකම් බිරිඳ ඇමතිනම් සැමියා පෞද්ගලික ලේකම් ඒක තමයි තමන්ගේ හිතවන්තකම එහෙම නැත්නම් පුතා ලේකම් පුතා ඇමතිනම් තාත්තා ලේකම් කුතුම රත් ඒ වගේ හිතවන්ත කෙනෙක් තමයි තමන්ගේ පෞද්ගලික ලේකම් තනතුරේ පත් මේක පැරණි සමාජයේ තිබුණු ගෝපේ අනේ පිටි සිටුමාගේ ගෙදර සිටුමාට සුවිශේෂී හිතවන්ත කෙනෙක් ඉන්නවා මේ බලන්න සියලු කාර්යයේ නියුක්ත පුරුෂයා ඒකට දෙන්න පුළුවන් වචනය අද වචනෙන් අනේ පිටි සිටුමාගේ පෞද්ගලික ලේකම්වරයා සිටුමාගේ කාමරයට ලේකම් කාර්යාලයක් තියෙන පැය මේ විශාල ධන පොතෙක් ඔච්චර වැඩ කරන කෙනෙක්ද දාන ශාලා හදනවා දන් දෙනවා ඒ පැත්තෙන් ආදායම් එනවා ඒ ඔක්කොම බලන්න කියන්න මොකට විශේෂ කාර්යාලයක් තියෙන්නේ නැති එතෙන්ට ගිහිල්ලා මේ දෙව්දුව ආලෝකයක් පතුරුවා සිටියාය ආලෝක ධාරාවක් යවුවා මෙතෙම කවුරුද යයි කල්ලි මම සතරවන දොරටුවේ අතික්‍රමිත දේවතාවුයයි කියුවේ කුමක් පිණිස අවුද විශාල කල්ලි ඔබගේ සිතානන්ගේ ක්‍රියාවක් නොදුටුද දෙව්දුව ලේක් පෞ අනේ පිණි සිත්තුමාගේ පෞච්චලික ලේකම්තුමාට මොකද කියන්නේ මේ හැමදාම දන් දෙනවා දන් දෙනවා මේ දන් දෙන එක නවත්තන්න බැරිද බලන්න වස්තුව පිටත් කොට ශ්‍රමණ බව ගෞතමයන්ම පුදති විලඳාමක් නොකරති ඔලියක් පිට නොලති අවශේෂ වූ සීවප්පාදී කිසි කර්මාන්තයකුත් නොකරවති එසේ හේන් සිතානෝ තමන්ගේ කාර්ය යම්සේ කරවත් නම් ශ්‍රමණ බව ගෞතමයෝ යම්සේ ශ්‍රාවකයන් හා සමග මේකෙත නොවතිත් නම් එපරිද්දෙන් තොප සිතානන්ට අවවාද කරව මේ බුදුහාමුදුරුවෝ ශ්‍රාවකයෝ සිතුතුමාගේ මැදුරට එනකොට තමන්ට අර විමානෙන් බිමට බහින්න වෙන නිසා ඒක වළක්වාලන්නට සිතුතුමාට නොයෙක් නොයෙක් වෙන වැඩ පවරවනු වෙන වැඩෙහි දන් දෙන එක ඇරලා වෙන කුසි කර්මාන්ත වෙළඳාන් ආදී නිරත කරවන්න හදනවා එතකොට බුදුහාමුදුරුවෝ ශ්‍රාවකයෝ මේ ගෙදරට එන එක නවතිවි එතකොට තමන්ට විමානයට වෙලා ඉන්න පුළුවන් කියලා තමයි දෙව්දුව කල්පනා කළේ ඉක්පිතෙන් දේවතා දුවට සිතානන්ගේ කාර්ය කරන්න ලේකම්වරයා කියන්නේ නුවණැත්තා වූ දිව්‍ය ඉස්සය සිතානන් වහන්සේ වස්තු යදම් කරනසේ නෛර්යානකු සර්වඥ ශාසනයේ වේද වෙන මොකටවත් නෙමෙයි මේ නිවනට කැමිනෙන ඒ ශාසනයටයි වේදම් කරන්නේ ඉතින් ඒ සිතානන් වහන්සේ මාගේ කෙස්සසිය අල්වා ඇදගෙන ගොස් විකුණන සේකී නම් මම ඊට උත්තරයක් නොකිය එසේ හින් තෝ මෙතැන නොසිත පලා යව මම කරන්නේ
මගේ සිතානන් කියන දේ විතරයි. වෙන කවුරුවත් කියන දෙයක් මම කරන්නේ නැහැ. ඒ නිසා තෝ මෙතන නොසිට පලායන්. ඔන්න බලන්න ඉගෙන ගන්න ඕනේ අනේ පිටු සිතුමාගේ ඖච්චලික ලේකම් වරයා සිතුමා නොමකට ගන්නට ආපු බාහිර කුච්චලේකුගෙන් සිතුමා ආරක්ෂා කළ හැටි. අද පේනව නේද අපේ මන්ත්‍රීවරු දේශපාලනේ නියැලෙන බොහොම කිසිම විලිපියක් නැතුව මේ රටම ඉදිරියේ කියනවා තමන් අල්ලස් ගත්ත හැටි නැතිවරණ කරන්න. මේ රටක් කොල්ලලා හිරේ දාලා ඉන්න මේ යම් යම් කම්පැනි කාර්යයන්ගෙන් සමාගම් කාර්යයන්ගෙන් මිලියනිය මිලියනිය නැතිවරණ වලට සල්ලි ගන්න හැටි. රටේ වාසනාවට මේවා හෙළිදරව් බලන්න. එතකොට මේවා ගන්නකොට එතන හිටපු මිනිස්සුන්ට දැනුනේ නැද්ද මෙහෙම කරලා නැතිවරණ වලින් වැඩක් පේනවාද? මේ ව්‍යාපාරිකයන්ගේ සමාගම් කාර්යයන්ගේ සල්ලි වලින් නැතිවරණ කරනවා කියන්නේ ඔවුන්ගේ ව්‍යාපාර ආරක්ෂා කර දෙන්නට ගන්න පොරොන්දුවක් හැටියට නොවේදයි කියා කල්පනා කෙරුවා. ඒ විදිහට කල්පනා කරනකොට මේ ලේකම්වරයා මොකද කරේ කියලා බලන්න. තොප මෙතන නොසිත පලායව කියලා එළවල තමයි. ඊට පස්සේ දැත් භෝජනයක් පෙරසේ නොවන්නේය. මෙසේ දුප්පත් බවට පැමිණත් භික්ෂු සංඝයා වහන්සේ දන් දෙති. මදුරකට දන් දෙන්නට අකමැතියෝය. මේ විදිහට කල්පනා කර බලලා එදා ඒ අනේපිඬු සිටුමාගේ ලේකම්වරයා මේ දෙව්දුවට ඉඩකඩ ලබා දුන්නේ නැහැ ඒ කාර්ය සිද්ධ කරන්න. ඊට පස්සේ ඒ දෙව්දුව එයින් තෘප්තියට පත් වෙන්නේ නැහැ. මොකද කරන්නේ? හැම දිනාටම මේ මාලිගාවේ ඉන්න හැම දිනාටම ගිහිල්ලා මේ විදියට බලපෑම්. ඒ කිසිවෙකුගෙන්වත් දෙව්දුවට තමන්ගේ අරමුණ සාක්ෂාත් කරගන්නට ලැබෙන්නේ නැහැ. ඊට පස්සේ මේ දෙව්දුව අනේපිඬු සිතානන් මහමු වෙනවා. අනේපිඬු සිතානන්ටම කියනවා, සිතානේ තව දක්වා තොපගේගේ දන් පවතී දැයි විචාලසේක. එබස්සසු සිතානෝ කියනවා, ස්වාමීනි තව දක්වා දෙමින් සිටියෙමි. දෙන පමණක් විනා සකස් කොට දිය නොහිමි. මේ විදියට දන් දීම වළක්වාලීමට උත්සාහ කරාම බුදුරජාණන් වහන්සේට අනේපිඬු සිටුමා ගිහිල්ලා මේ කාරණාව කියනවා. තමන්ගේ දාන ආශ්‍රය බිඳ දමන්න මෙවැනි සිටු දියණිය උත්සාහ ගන්නවා කියලා. ඒ වෙලාවේ මේ බුදුරජාණන් වහන්සේට කිව්වම බුදුරජාණන් වහන්සේ මේ දේවතාවියට අනේපිඬු සිටුමාගේ දානය වළක්වන්නට උත්සාහ කරපු ඒ දේවතාවිය එතන විමානයෙන් නිරපාහරින්නටත් දානේ ආනිසංස කවරාකාරද කියලා වේලාම සූත්‍රය දේශනා කරමින් දන් දුන්නහම ලැබෙන ආනිසස් පිළිබඳව දීර්ඝ විස්තරයක් අනේපිඬු සිටුමාට බුදුරජාණන් වහන්සේ විසින් සිදු කරනවා. ඉන්පස්සේ ඉන්වත්නි දෙව්දුවට මොකද වෙන්නේ? මේ දෙව්දුව ඒ විමානයෙන් පලවා හැරියාම ඇයට යන්නේ නම් නැති වෙනවා. ඇය දෙව්ලොවට යනවා. දෙව්ලොවට ගිහිල්ලා චක්‍ර දේවේන්ද්‍රයාට ඒ වගේම සතරවරම් දේව රජ දරුවන්ට නොඑක ආකාරයෙන්
කියනවා තමන්ට වෙච්ච වැරද්ද. තමන්ට මේ මේ විදියට අනේ පින්ද සිටුමාන තමන්ට මෙහෙම කරාය, තමන්ගේ විමානය නැති කළාය, සර්වඥන් වහන්සේ තමන්ට මේ විදියට කළාය කියලා සක් දෙවිඳුගිනුත් සතරවරම් දෙවි රජ දරුවන්ගෙනුත් ඉල්ලනවා විවිධ විදිහේ සහන. මේ වෙලාවේ බුදුරජාණන් වහන්සේ මේ කාරණාව ආරංචි වුණාම මේ දෙවුතුවට චක්‍රදේවේන්ද්‍රයා අවරණවා, ඔබ වැරද්දක් කළා, ඔබ බරපතල වැරද්දක් කළා, ඔබ ඉතාම නරක වැරද්දක් කළා, අනේ පිළිසිතුමාගේ දාන ආත්‍යාශය නවත්වන්නට උත්සාහ කිරීම, ඒ වගේම ගෞතම බුද්ධ ශාසනයට එතුමාගෙන් වෙන්න තිබිච්ච ඒ අනුග්‍රහ නැති කරන්නට ක්‍රියා කිරීම, ඒවා ඉතාම බරපතල වැරදි හැටියට පෙන්වලා ගිහිල්ලා බුදුරජාණන් වහන්සේගෙන් සමාව ගන්න කියලා තමයි සක් දෙවිඳු මේ දෙව්දුවට කියන්නේ. ඊට පස්සේ දෙව්දුව බුදුරජාණන් වහන්සේ ළඟට ආවට පස්සේ බුදුරජාණන් වහන්සේ දෙව්දුවට දේශනා කළ ගාථාව තමයි මා මාතෘකාවක් හැටියට මුලදී ඔබට කිව්වේ. පාපෝපි පස්සති භද්‍රං යාව පාපං න පච්චති යදාච පච්චති පාපං අත පාපෝ පාපානි පස්සති කියලා. මෙහි කියවෙන දේ තමයි වැදගත්ම අර්ථය, පව් කරන්නාට නැත්තම් පාපියාට පාපය විපාක නොදෙන තෙක් කුසලය දකින්න පුළුවන් වෙන්නේ නැහැ. ඒ නිසා මේ දෙව්දුව විකටම පව්කාර සිටීලි වලින් මෙහිදී බුදුරජාණන් වහන්සේ ළඟට එනකම්ම දැක්කේ නැහැ තමන් වැරද්දක් කරනවා අය කියලා. මදාම දිගටම ඒ පෞකාර ජීවිතෙහිම යෙදුණු. අන්තිමට තමයි බුදුරජාණන් වහන්සේ ළඟට ආවට පස්සේ බුදුහාමුදුරුවෝ මේ ගාථාවකින් ධර්මය දේශනා කරන්නේ. ඉක්බිතියේ දිව්‍යේශී සෝවාන් ඵලයේ පීඨා අන්න බලන්න. පාපයාට පාපය විපාක නොදෙන තාක්කල් කුසලයේ දකින්නේ නැහැ. එතකොට භද්‍රෝපි පස්සති පාපං යාව භද්‍රං න පච්චති යදාච පච්චති භද්‍රං අත භද්‍රෝ භද්‍රානි පස්සති. එතකොට පාපියාට පාපය විපාක දෙන පටන් ගත්තට පස්සේ තමයි කුසලය දකින්න පුළුවන් වෙන්නේ. එතකොට මේ දෙව්දුව කුසලය මොකක්ද කියන එක වටහා ගත්තා. එයින් පස්සේ සෝවන් ඵලයේ පිහිටියා. ස්වාමීනි, රාගයෙන් රක්ත ද්වේෂයෙන් දුෂ්ට වූ, මෝහයෙන් මූඩ වූ, අවිද්‍යාවෙන් අන්ධ වූ, ඔබ වහන්සේගේ ගුණ නොදන්නා වූ මා විසින් නොකිය යුත්තක් කියන ලද ඊටමට සමා කොට වදාළ මෙනමයි කියා සර්වඥන් වහන්සේ සමා කරවා අනේ පිඬු මහසිතානන් සමා කරුවේ. බුදුහාමුදුරන්ගෙන් සමාව ගත්තා. අනේ පිඬු සිටුවරයාගෙන සමාව ගත්තා. සිතානෙනි, තොප වූ කලි සෝතාපන්න වූ ආර්ය ශ්‍රාවකව අචල සද්ධාවේ පිහිටියාව නිර්මල වූ සම්‍යක් දෘෂ්ටි ඇත්තාද. එසේහෙන් තොප මේ අල්පේ ශාක්‍ය වූ දිව්‍යස්ය වලකමින් සිටියදී නොවැලකි බව ආශ්චර්ය නොවන්නේය. පෙර නොවනැත්තු අබුද්ධෝත්පාද කාලයෙහි නොවන ලැබූ අවස්ථාවේ කාමාවචර ඓශ්චර්යයට අධිපති වූ වසවර්ති මාර්යා විසින් ආකාශයේ සිට ඉඳින් තෙපි දන් දෙවුනම් මේ නරකයෙහි පැසෙනවාදැයි අසූරියන් පමණ ගැඹුර ඇති කිහිරඟුරු වලක් දක්වා දන් නොදවයි වලකන ලද්දා වූ. බුදුරජාණන් වහන්සේ මේ වෙලාවේ අනේ පිඬු සිටුමාට දේශනා කෙරුවා. සිටුතුමනි,
පෙර අභූතෝත්පාද කාලවල ඥානවන්ත මිනිස්සු දන් දෙන්නකොට අවබෝධයෙන් අභියෝග සියල්ල නැඩගෙන දන් දුන් ආකාරය මගේ ශාසනයේ මට දකින්නට පුළුවන්කම තියෙනවායි කියලා එහෙම කියලා ඊට පස්සේ තමයි පින්වත්නි මේ පුරාණ කතාවෙහිවත් අතීත කතන්දරය බුදුරජාණන් වහන්සේ විසින් අනාවරණය කරන්නේ යටගිය දවස බරණැස් නුවර ග්‍රහණදත්ත නම් රජු කෙනෙකුන් රාජ්‍ය කරන කලෙහි පුරණලද බෝධි සම්භාර ඇතිව අප මහ බෝසතාණෝ බරණැස් නුවර සිටු කුලයක ඉපිද අනේක ප්‍රකාර වූ සැපයෙන් දිව්‍ය කුමාරයෙකුමින් වැඩිමින් ක්‍රමයෙන් විඤ්ඤ බවට පැමිණ සොළොස් ඇවිරිදි කලම සියලු සිල්පෙහි කෙළවර පැමිණියෝය. බෝසතාණන් වහන්සේ පෙර භවයක සිටු කුලයක ඉපිද සොළොස් වයසේදී විඤ්ඤ සියල්ල දැනගත යුතු සියලු කුස කලාවන් පෝෂණය කරපු කුමාරයෙක් බවට පත් වෙලා පියාණන්ගේ හැබෑමෙන් සිටු තනතුරු ලැබ සිටු පියා මිය ගියාට පස්සේදී ඔහු සිටු තනතුරු ලබාගෙන නුවර සතර වාසල් දොර දන්හල් හතරක නුවරට ඇතුළු වෙන වාසල් දොරටු හතරෙහි දන්සල් හතරක් නුවර මැද එකක තමාගේ ගෙදර එකක සතන්හල් කරවා ඔන්න බලන්න පැරණි බණ පොත්වල එන ලක්ෂණ වචනයක් මේ දන්සල් ගැන කතා කරන මේ කාලෙ අපිට නිතර නිතර පොසොන් සමයත් උදා වෙමින් එන වෙලාව අනුරාධපුර ප්‍රදේශයේ අප්‍රමාණ දන්සල් පවත්වන්නට සූදානම් වෙලා ඉන්න පිරිසින රටේ දේශයේ මේ බෝසත් අරුණ සිටුවරයා සිටු තනතුරට පත් වුණාට පස්සේ සතන්හල් දන්සල් හයක් කෙරුවලු. එකක් තමන්ගේ ගෙදර, අනිත් එක නගරයේ මැද, අනිත් එක වාසල් දොරටු හතරේ. දැන් බලන්න මෙහෙම සතන්හල් කෙරුවහම මිනිස්සුන්ට සෞභාග්‍ය ලැබෙනවා. ඒ කියන්නේ ආහාර පාන හිඟපාඩු වෙන්නේ නැහැ. දුගී මගී යාචකාදීන්ට කිසිදු ආහාර පිළිබඳ අර්බුදයක් නැහැ. ලෝකෙ හැම තැනම යුද්ධ පවා හැම තේම අටගන්නේ ප්‍රශ්න ගැටලු නිර්මාණය වෙන්නේ ආර්ථික අර්බුද බැංකු කඩාවැටෙන්නේ මේ හැම දෙයක්ම මේ ආහාර පිළිබඳ ගැටලුව මුල් කරගෙන. ඒ නිසා ඒ ප්‍රශ්නය පැරණි සමාජවල මේ අනුව විසඳුන බව තමයි පෙනෙන්නේ. එක දවසක් එක්තරා පසේ බුදුන් වහන්සේ කෙනෙක් මෙන්න මෙහෙම කල්පනා කරනවා. අද මා විසින් බරණැස් නුවර සිතානන්ගේ ගෙදරට යන්න වටනේය. මේ හිමාලයේ ඉන්න එක්තරා පසේ බුදුවරයන් වහන්සේ කෙනෙක් තමන්ට ඒ වනපෙතින් මිදිලා දහවල් දානේ පිණිස දින ගණනාවක් ආහාර ලැබිල නැතුව මේ සිටුතුමාගේ ගෙදරට වැඩම කළොත් හොඳයි කියලා හිතුවා. ඉඳක් ඉතලා අනවතප්ත විලින් මෝසෝද රත් ගල්සලා මුදුනේ සිට අඳනේ ඇඳ ඊමත්හි පටිය බැඳ සංගල සිවුරෙන් ගැටවටු ගන්වා ඉරුදියෙන් උපන්නා වූ මැටි පාත්‍රයක්ගෙන ආකාශයෙන් ගොස් බෝධිසත්වයන් අනුභව කරන්ට තලියේ බත් වූ ඇසිල්ලෙහිම ගෙදර වැඩ සිටිසේ. ඔන්න පසේ බුදුරජාණන් වහන්සේ ගැන බොහොම ජාතක කතා කරුවාගේ වර්ණනාව අතිශය ප්‍රසන්න භාෂාවක් මා ඒකයි විශේෂයෙන් ඔබට කිව්වේ. උන්වහන්සේ ඒ ගමන නික්මනු ආකාරය තමයි මේදී සඳහන් කළේ. අර සිටු පුත්‍රයා තමන්ගේ තලියෙහි ආහාර අනුභව කරන්නට යදාගෙන සූදානම් වෙනකොටම පසේ බුදුවරයා ඉදිරිපත් භාවයෙන් ඔහුගේ නිවසේ සිට පෙනී සිටියා. බෝධිසත්වෝ ඒ පසේ බුදුන් වහන්සේ දැකලාම අස්නෙන් නැගී සිට ආදර දක්වා අතවැස්සා මුණ බැලුවේ. ඔහු විසින් කුමක් කෙරෙම්ද ස්වාමීනි කී කල්ලි පසේ බුදුන් වහන්සේගේ පාත්‍රය ගෙනමයි කිව්වේ.
පසේ බුදුන් වහන්සේට තමන් අනුභව කරන්ට හැදු දානය බෙදන්න සූදානම් වෙනකොටම පාපී වූ වසවර්ති මාරය ඇතෙන් දෙනවා. ඔන්න ගැටලුව. වසවර්ති මාරයා හැම කල්ලිම ලෝකයේ බුදුවරුන්ටත් පසේ බුදුවරුන්ටත් රහතන් වහන්සේලාටත් අවශේෂ ශාසනයේ භික්ෂුන් වහන්සේලාටත් මග අවුරණ පෞකාර මාරය. වසවර්ති මාරයා කම්පිත වෙමින් නැගී සිටි. මේ පසේ බුදුන් වහන්සේ අදට සප්තමි දවස් බත් නොලත්සේට අබේනන් දවස් හතක් කාල නැහැ. එසේහින් අද බත් නොලත්සේ කීනම් නස්නාසේ. අදත් ආහාර නැලකුණුත් නැසිනවා. උන්වහන්සේ නසමි. ඔන්න පින්වත්නි, වසවර්ති මාරයා කල්පනා කළේ පසේ බුදුවරයා නසන්. සිතානන්ගේ දානයටත් අන්තරායක් කිරීමේ සිත එකිනෙම අවුත් මිදුල මැදෙහි අසූර්යනක් පමණ අඟුරු වලක් නැවිය. විශාල ගිනි ගොඩක් නැවුවා. පසේ බුදුවරයන් වහන්සේ සිටුතුමා අතරේ සිටුතුමාට මේ පසේ බුදුවරයන් වහන්සේ වෙතට යාගන්න බැරි වෙන්න මේ විශාල ගිනි ගොඩ නැවූ බව තමයි සඳහන් වෙන්නේ. එතකොට සිතුවරයා මොකද කල්පනා කළේ? අද මාගේ දානයට අන්තරායක් කරනු කැමැතිව වසවර්ති මාරයා ඉපිල නැංගේවන ඒ මාරයා සමාසේම වූ මාරයන් සියකිනුත් මාරයන් දහවදිනුත් මා සොලවාලිය නැහැකි බව නොදක්වන. ඔන්න මේ අදහස හරි වටිනවා. මේ සිතුවරයා ගේ දාන පාරමිතාව කොහොමද කියලා දැන් අපි විස්තර කෙරුවා. මොනතරම් උසස් දාන සිතුවිල්ලකින් වැඩ කරනවද කියනවා නම් වසවර්ති මාරයාට විතරක් නෙමෙයි, මාරයන් දහසකිනුත් මාරයන් දහසක් තවත් තමන් සොලවාලිය නොහැකි බව තමයි සඳහන් කළේ. එහෙම සඳහන් කරලා දැන් මාරයාගේවත් මාගේවත් බල මහත් බව ආනුභාව මහත් බව දනිමේ සිතා සැරසූ සැටියෙන් බත්තලිය තුමුම අරගෙන ගින්නික්ම අඟුරු වල මෝවිත සිත ආකාශය බලා ගින්දරට පැන්නා. සිටුවරයා බත්තලිය අරගෙන පසේ බුදුන් වහන්සේට බෙදන්න ගින්දර අභියෝගයක් වුණේ නැහැ. දාන පාරමිතාවට ගිනි අභියෝගයක් වුණේ නැහැ. පැන්නා පොඩ්ඩක්වත් මේ සිටුවරයා ඇවිලුනේ නැහැ. බොහොම අපූර්වට පසේ බුදුරයන් වහන්සේට ඒ දානය බෙදුවා. වසවර්ති මාරයා පෙරද දොම්නසක පැමිණ තමන් වසන්නා වූ ස්ථානයටම ගියේය. බෝධිසත්වෝ පියුම් කෙණිය මැත්තේ සිට මහජනයාට දන් දී මහා සිල් ආරක්ෂා කිරීමෙහි ගුණ වර්ණනා කිරීමෙන් ධර්ම දේශනා කොට මහජනයා විසින් පිළිවන් ලදුව තමන්ගේ ගෙතම වැඳ දිවි පමණින් දාන ආදී පින්කම් කොට කම්මෝ පරිතෙන් මිය පරලෝ ගියහ. පින්වත්නි බලන්න, දැන් මේක මේ ලෝකයේ තියෙන මහා ආශ්චර්යයක්. මිනිස්සෙකුගේ ජීවිතේ රැකෙන්න ඕනේ හොඳම ප්‍රතිපදාවල් දෙකක්. එකක් තමයි සීලය, අනෙක් එක තමයි දානය. දාන සීල මේ කාරණා දෙක අවංක ශ්‍රද්ධාවෙන් අචල ශ්‍රද්ධාවෙන් යම් කිසිවෙක් මේ ලෝකෙ සිද්ධ කරනවා නම් එවැනි පුච්චලයන්ට කවදාවත් විපත් කරන්න බෑ, හානි කරන්න බෑ, සතුරන්ට ලං වෙන්න බෑ. සෝබාදහමේ මොන බලවේගයකටවත් තමන්ගේ ජීවිතයට කිසිම ආකාරයකින් කරදර විපත් හදන්න පුළුවන් වෙන්නේ නෑ. ඒ නිසා එහෙම විපත් වෙනවනම් කරනවනම් ඒ දානයෙන් සීලයෙන් ඇති වෙන කිසිම බලයකුත් නැහැ. එනිසා ඒක මහා බලයක්, මහා ආධ්‍යාත්මික හරයක්, මහා ආධ්‍යාත්මික ශක්තියක් බවට පත් වෙනවා. එනිසා පින්වත්නි, මේ කතිරංගාර ජාතකය අත වශයෙන්ම මම අද තෝරාගත්තේ මේ දන්සල් ආදී සිදු කරන කාල පරිච්ඡේදයේ වෙසක් පොසොන් ආශ්‍රය කරගෙන මිනිස්සු ඒ දන්සල් දීන් විනෝදයට නොකරන්න ඕනේ. ඒව ආවට ගියාට නොකරන්න ඕනේ. ඒවා තුළ අනිවාර්යෙන් ඉස්මතු වෙන්නට ඕනේ අචල ශ්‍රද්ධාවමයි.
මේ දේ අපි නිර්ලෝභීවම මේ දේ කිසිදු ආශාවකින් තොරවම උදේ කොසගිනි නිවා ගන්නා අවශ්‍ය වූ මිනිසුන්ගේ පරිහරණය සඳහා කුසගිනි නිවා ගැනීම උදෙසාම අපි අපේ දාන පාරමිතාව සිදු කරනවා කියලා කල්පනා කළාම අන්න ඒ වගේ මිනිස්සුන්ට තමයි සෝබා දහමෙන් මහා ආශ්චර්යයක් මැනෙන්නේ. අද දවස වෙන විට අපි දන්නවා අපිට ස්වභාවික විපත් බහුල වෙච්ච කාල පරිච්ඡේදයක්. ගින්දරෙන් විපත් වෙනවා, සුලි සුලම් වලින් විපත් වෙනවා, ගම් වතුරෙන් විපත් වෙනවා, මහ පොළොව දෙදරා අඩා වැටෙන හැලෙන එවැනි අනතුරුදායක වටපිටාවක රියානතුරු හැම පැත්තකින්ම එක දවසකට විශාල ප්‍රමාණයක් රියානතුරු වලින් මේ යනවා. මේ නිසා අපිට මේ සියල්ලෙන් සුරැකිලා ජීවිතය පවත්වාගෙන යාමට ඕනෑම කෙනෙකුට ඕනෑම කියලා කියන්නේ මහා දානපතියන්ට විතරක් නෙවෙයි, අනේ පිට සිටුතුමාලාගේ එදා වේලට මොනවා හරි කන්න ලැබෙන ඕනෑම කෙනෙකුට දාන පාරමිතාව කරන්න පුළුවන්. ඒක කොයිතරම්ද කියනවනම් අඩුම වශයෙන් ඔබ ආහාරගත් බඳුන ඉඳුල් ටික සෝදා විසිකරන්ද අපේ දැසට නොපෙනෙන සුත්‍ර ජීවියෙකුට කුසගිනි නිවා ගන්නට මේ ඉඳුල් වතුරේ තියෙන ආහාර කැබලි හේතු වේවා කියලා. එතකොටත් ඔබට දාන පාරමිතාව සපුරා ගන්නට වාග්ය උදා වෙන බව සඳහන් කරමින් අද දවසේ දහම් දෙසම සමාප්ත කරනවා. අද දවසට අපි මුලදී සඳහන් කරපු විදියට දායකත්වය ගැන කතා කරන්නේ යක්කල වීරගුල අංක 14 එක ලිපිනේ පදිංචි ඉන්ද්‍රා යටවර මහත්මිය, මලියදේව විද්‍යාලයේ සේවය කළ සරච්චන්ද්‍ර යටවල සැමියාටත්, ඒ.ටී. ඇල්බර්ට් පියාණන්ටත්, එන්. හැඹුල්දිනිය මෑණියන්ටත්, ප්‍රේමාවති ඉද්දවල මෑණියන් ඇතුළු මියගිය සියලුම දෙනාට පින් දෙන්නට, ඒ හැම දෙනාටම මේ පින් හිමි වෙලා සංසාරේ දුක්ගත තැනක ඉන්නවනම් අත් මිදලා සැපවත් වෙලා වාසනාවන්ත බහු සම්පත් සලසාගෙන කෙලවඩ මා මහණිවරණින් සැනසෙන්නට හේතු වාසනා වේවා. ඉන්ද්‍රා යටවර මහත්මිය ඇතුළු ජීවත් වෙන පවුලේ සියලුම දෙනාට සෙත් වේවා, සැනසිල්ල උදා වේවා, නිදුක් නිරෝගී භාවය ලැබිලා වාසනාවන්තව දිවි ගෙවන්නට හේතු වෙලා කෙලවර උතුම් නිවනින් සැනසීම පිණිස මේ ධර්ම දානයේ හේතු වේවා. දේශකයන් වහන්සේට මෙන්ම මෙත් කාර්ය මණ්ඩලයටත් ආශිර්වාද වේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා. විසුමහමාර වෙනකොට ඔබට ඉතාම සුමිහිරි සදහැ බැතිය සිතින් විඳින්නට පුළුවන් වෙන ලස්සන සොඳුරු ගීතයක, බෞද්ධ ගීතයක මිහිර විඳින්න පුළුවන් සමිතා මුදුන්කොටුව අලුතින් ගායනා කරන මොහොමඩ් ගවුස් සංගීතය යොදා තිබෙන යු.ඩී. පෙරේරා විසින් පද රචනය කොට තිබෙන සිළුමිණ සෑය වඳින් රම්‍ය තෞතිසා භවනේ, සිළුමිණ සෑය වඳින් රම්‍ය තෞතිසා භවනේ. මේ ගීතය අපමණව ඔබ විඳලා තියෙනවා. අපේ සිදුවත් බෝසතාණන් වහන්සේ තමන්ගේ බෝසත් දිවියේ කපාහල ඒ කේසධාතු ගිහින් තැන්පත් වෙච්ච ස්ථානය. මේ ගීතයත් අසා ශ්‍රද්ධාව දියුණු කරගන්න තිල්ලමින් විසුමහමාර කරන්නේ හැම දිනකටම නිවන් සුව ප්‍රාර්ථනා කරමින්. ආකාශත්තාච බුම්මත්තා දේවා නාග මහිත්‍තිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ශාසනං, චිරං රක්ඛන්තු දේශනං, චිරං රක්ඛන්තු ත්වං සදා.